අලුත් ලෝකය අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට අයිබෝවන් මේ විටමින් 6 ගන්නකොට සම පැහැපත් වෙනවා. අපේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් තමයි විටමින් කියන්නේ. ශරීරයේ ක්‍රියාකාරීත්වයට වගේම පෙනුමටත් බොහොම වැදගත් වෙන විටමින් වර්ග අපේ ක්ෂණික ආහාර වේල් එක දැන් හරියට නොලැබී ගෙහින්. හැබැයි ඔබ මේ වීඩියෝ නැරඹුවම අපි කියන්න යන දේවල් ඔබ දැනගත්තට පස්සේ අනිවාර්යෙන් විටමින් ගැන සැලකිලිමත් වෙනවා ඔබ. ඔබේ සමේ වියලි බවක් සහ වර්ධනය වීම බොහොම ප්‍රමාද බවක් දැනෙලා තියෙනවාද? එහෙනම් අනිවාර්යෙන්ම ඔබේ ඇඟේ විටමින් A ඌනතාවයක් තියෙනවා. මේක තවත් දරුණු අතට හැරෙද්දී කෑම අරුචිය, වමනේ සහ හිසරදයත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම කැරට්, බතල, නිවිති, කිරි බිත්තර ඔබේ ආහාරයට එකතු කරගන්න. විටමින් B6 අඩුනාම අපේ ශරීරය ආගන්තුක දේවල් වලට ප්‍රතිවිරෝධී වෙන්න තිබෙන හැකියාව අඩු වෙනවා. මේ ප්‍රතිඵලයක් විදිහට සම මතුපිට සහ මුඛ කුහරේ පළු හට ගන්නවා. විටමින් B6 හොඳටම අඩුනාම අත්වල මෙන්ම කකුල්වල හිරිකතියකුත් ඇති වෙනවා. ඒ නිසා මස්, පීකුතු, මාළු ආදී හෝ ඔබ මස් මාළු කන්නේ නැත්නම් කඩල අනිවාර්යෙන්ම ආහාරයට ගන්න වෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වයට සහ මතක ශක්ති වර්ධනයට ඉවහල් වෙන විටමින් B12 රතු රුධිර සෛල ජනනය කරන්නටත් දායක වෙනවා. මේ නිසා රක්ත හීනතාව සහ පසුකාලීනව සමේ ආසාද නැතිවෙන එක වළක්වා ගන්නටත් පීකුතු, සැමන්, කෙලවල්ලා හෝ බල මාළුවල වගේම ධාන්‍ය වර්ගවලත් ඇති B12 අපිට ලබා ගන්නට සිදු වෙනවා. ඔබේ මුහුණ ලස්සන වෙන්න නම් ලස්සන සිනහවකුත් අවශ්‍ය වෙනවා. ඒත් විදුරුමස් වලින් ලේ ගැලීම, ඉදීමීම වැනි දේවල් නිතර ඇති වෙනවා නම් ඒ විටමින් C අඩු වීම නිසා වෙන්නට පුළුවන්. මේක තවත් දුරදිග ගියොත් පාචනයේ සහ වකුගඩු ආබාධ ඇති වෙන්න පුළුවන්. තොටම්, කෙසෙල් වැනි කාපැහැති පළතුරු වලින් ඊටම පහසුවෙන් විටමින් C ලබා ගත හැකි. කාර්යබහුල ජීවිතයත් එක්ක අපිව දැන් උදෑසන හිරවලියට නිරාවරණය වෙන්නෙම නැති තරම්. මේ නිසාම කැල්සියම් අවශෝෂණයට, අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය විටමින් D අපිට නොලැබී යාම නිසා පසු කාලීනව ශරීරයේ බර අඩුවීම සහ අස්ථිවල ශක්තිමත් බව නැතිවීම වැනි රෝග තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් ඕසෝන් ස්තරය හානි වීමත් එක්ක දැන් හිරවලිය විශ්වාස කරන්නත් බැරි නිසා මෝර්තෙල්, යෝගට්, දොඩම් විෂ වගේ ආහාර වලින් ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම වැදගත් වෙනවා. සමේ පැහැපත් බවට අත්‍යවශ්‍යම සාධකයක් තමයි විටමින් E කියන්නේ. හැබැයි මේවා ලබා ගන්න විවිධ કૃතිම ආලේපන තෙල් වර්ග පාවිච්චි කරනවා වෙනුවට පලා වර්ග, රටකජු, පළතුරු යුෂ වගේම විටමින් E එකතු කරපු මාකරින් වර්ග ආහාරයට ගන්න පුළුවන් නම් ඊට වඩා හොඳ ප්‍රතිඵල ස්වභාවිකවම ලබා ගන්න පුළුවන්. මේ වගේ තවත් වැදගත් තොරතුරු දැනගන්න පහලින් අලුත් ලෝකයේ අපිව subscribe කරන්න. දවස සුබ වේවා. ඔබට ජය වේවා.